Leesons today. Leesons today. නිරෝගී දිවියකට වෛද්‍ය උපදෙස්. කුඩා දරුවන්ට බහුලව වැළඳෙන රෝගී තත්ත්වයක් වන මුත්‍රා ආසාදන වලින් ඔබේ දරුවන් ආරක්ෂා කරගන්නේ කෙසේද? මේ පිළිබඳව අද අපට කරුණු පහදා දෙන්නේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිමාලිකා හෙට්ටිආරච්චි. අයිබෝවන්, මම අද කතා කරන්න හිතුවා කුඩා දරුවන්ට බහුලව වැළඳෙන විස බීජ වර්ගයක් වන මුත්‍රා ආසාදන පිළිබඳව. මුත්‍රා ආසාදන වර්ග දෙකක් තියෙනවා. මම මුලින්ම කතා කරන්නම් කොහොමද හැදෙන්නේ කියලා. ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවා අපි හැමෝටම වකුගඩු දෙකක් තියෙනවා. ඒ දෙකේට මුත්‍රා පෙරිලා මුත්‍රා බට දෙකක් දිගේ මල් ලකිනි මුත්‍රාශයට එකතු වෙනවා. ඒ මුත්‍රා ඊට පස්සේ මුත්‍රා මාර්ගයේ දිගේ එළියට බැහැර වෙනවා. ඒ බැහැර වෙන මුත්‍රා මාර්ගයේ දිගේ විස බීජ ඇතුළට ඇවිල්ලා ප්‍රධාන වශයෙන්ම මුත්‍රාශය සහ මුත්‍රා මාර්ගයේ ආසාදනය විය හැකි. අපි ඒකට කියනවා ලෝව යූටීආයි කියලා. එතකොට බොහෝ විට දරුවා මුත්‍රා දැවිල්ල බඩ කැක්කෝ වගේ රෝග ලක්ෂණ පෙළුම් කරනවා. තවත් දුරටත් පැතිරුණොත් උඩට ගිහිල්ලා වකුගඩු දක්වා පැතිරී යා හැකි. අපි එතකොට කියනවා අප යූටීආයි නැත්නම් පයිලෝනෙෆ්‍රයිටිස් කියන තත්ත්වය. එතකොට කොහොමද ඔබ දන්නේ ඔබේ දරුවාට මුත්‍රා ආසාදනයක් හැදිලාද කියලා? ඒක වැදගත්නේ. අපි රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවන් කොටස් තුනකට වර්ගීකරණය කරනවා. මාස තුනට අඩු දරුවන් ප්‍රධාන වශයෙන්ම පෙන්නුම් කරන්නේ කිරිබොන වර්ධන. ඒගොල්ලන්ගේ වර්ධන පොත බැලුවොත් වර්ධනය අඩුවගෙන යනවා. ඒ කියන්නේ ෆේලියර් ටු ත්‍රයිව් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව වමනය, නිතර බාණ්ඩන ගතිය, නින්න මලානික ගතිය සහ තව දුරටත් වැඩිවීමක් වුණොත් බබා කහ වෙන්නත් පුළුවන්. මාස තුනත් ඊට වඩා වැඩි මහත් දරුවෝ. ඒකට මාස තුනත් කතා කරන්න පෙර අවධිය දක්වා බබාලා ඒගොල්ලන්ගෙත් කිරි බොනවා හෝ කෑම කනවා අඩුකම එන්න පුළුවන්. මමනේ ඇති වෙනවා උන්න බඩ කැක්කුම සහ බඩ අල්ලලා බැලුවොත් යටි බඩ වේදනාව. තවදුරටත් වැඩි වුණොත් මුත්‍රා ගන්ධයක් ඇති වෙන්නත් පුළුවන්. ටිකක් වැඩි මහල් දරුවෝ දුවල පුතාලට යටි බඩ කැක්කුම උන ඒගොල්ල වැඩි වශයෙන් ප්‍රකාශ කරන්නේ මුත්‍රා යන වාර ගන්න වැඩි කියලා. කලින් ඇදේ තෙමා ගත්ත නැති දරුවෙක් ඇඳ තෙමනවා නම් අපිට හිතන්න වෙනවා මේ බාර මුත්‍රා ආසාදනයක් ඇති වෙලාද කියලා. තව සමහරක් විට මුත්‍රා සමග ලේපිටවීමක් වෙන්න පුළුවන්. මුත්‍රා ගන්ධය ඇති වෙන්න පුළුවන්. ඔය වගේ අවස්ථාවලදී දෙමාපියෝ විදිහට අපි මොකද කරන්න ඕනේ? එතකොට ඔබ වෛද්‍යවරයෙක් සමග හමුවෙන්න ගිහිල්ලා රෝග ලක්ෂණ කිව්වහම අපි තීරණය කරනවා මුත්‍රා රිපෝර්ට්ස් ලබා ගන්න. ඒක සාමාන්‍ය රිපෝර්ට් එක තමයි UFR කියන එක. අපි මුත්‍රා ටිකක් අරගෙන ලැබ් එකට යවනවා. ඒකද සැක සහිතනම් සහ රෝග ලක්ෂණ තියෙනවා නම් අපි යූරින් කල්චර් කියන රිපෝර්ට් එක කරනවා නම් යූරින් කල්චර් ගැනීම ගැන මම පොඩ්ඩක් ඕගොල්ලන්ට කතා කරන්න හිතුවා. මොකද බොහෝ විට කල්ච පරීක්ෂණයට මුත්‍රා හරියට එකතු කරගන්නේ නැති වුණහම ඒකේ වැරදි විදිහට රිපෝට් එක එනවා. ඔබ දන්නවා මුත්‍රා අපි දැන් මෙතෙන්දි කරන්නේ මුත්‍රාවල තියෙන බැක්ටීරියාව හඳුනා ගැනීම. එතකොට කල්ච පරීක්ෂණයට අදාළ අවශ්‍ය බෝතලයට අපි හරියට මුත්‍රා එකතු කරගන්න ඕනි. කොහොමද කරගන්නේ? ඔබේ දරුවාගේ ප්‍රදේශය සෝදලා වැඩිමහල් දරුවෙක් නම් කියන්න මුත්‍රා පිට කරනකොටම ඒක මූඩිය කරකවන බෝතලයක් තියෙන්නේ. මූඩිය ගලවලා මුත්‍රා මැද හරින් මුත්‍රා ටික එකතු කරලා වහලා පරිස්සමට වහන්න. වැසීමේදීත් බෝතලේ කට බබාගේ සමේ හෝ ඔබේ අතේ නොගෑවෙන විදිහට වග බලා ගන්න. මොකද අපේ අත්වලා අපේ හැමෙත් විස බීජ තියෙනවා. එතකොට ඒක මිශ්‍ර වුණොත් අපිට මුත්‍රාවල තියෙන විස බීජ හරියට හඳුනා ගැනීමට නොහැකි වෙනවා. මුත්‍රා එකතු කරගෙන වැහුවට පස්සේ ඒක හැකි තරක් ඉක්මනින් පෑ දෙකක් ඇතුළතවත් ලැබ් එකට ලබා දෙන්න. එහෙම ලබා දෙන්න බැරි අවස්ථාවක් වුණොත් ඔබට ෆ්‍රිජ් එකේ දොරේ දමන්න පුළුවන්. එතකොට කුඩා දරුවෙක්ගේ නම් ඒගොල්ලෝ අපිට කිව්වහම මුත්‍රා දාන්නේ නැහනේ. එතකොට ඔබට කරන්න පුළුවන් දේ තමයි කිඩි බොන බබෙක් නම් හොඳට කිරි වේලක් දීලා, නැත්නම් ඊට ටිකක් වැඩි මහල් බබෙක් නම් දියරමේ ආහාරයක් දීලා පැය කාලක් භාගයක් අතර ලාවක් යනකොට ඒගොල්ලෝ මුත්‍රා පිට කරනවා. එතකොට මුත්‍රා ප්‍රදේශයේ සෝදලා අර වගේම එකතු කරගන්න. එහිදී බෝතලේ බන්දෙන් සහ මෝඩියෙන් අල්ලන්න වග බලා ගන්න, කට අල්ලන්නේ නැති වෙන්න. එතකොට ඒ කල්ච පරීක්ෂණයට යවුවට පස්සේ රිපෝර්ට් එක එන්න දවස් 4ක් හෝ 5ක් අතර කාලයක් යනවා. ඒ අතරතුරේදී වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ පටන් ගනීවි.
එතනින් එහාට පරීක්ෂණ කරනවාද ඖෂධ දිගටම දෙනවාද කියන එක වෛද්‍යවරයා වශයෙන් තීරණය කරනවා. කල්චර් එක පොසිටිව් නේ කියන්නේ අපි විෂ බීජයක් හඳුනා ගත්තොත් අවම වශයෙන් දවස් 7ක් ඒ ප්‍රතිජීවක ඖෂධය දෙන්න ඕනේ. එතකොට සස්පිට ස්කෑන් පරීක්ෂණයක් කරන්න වෙනවා. ස්කෑන් පරීක්ෂණය හොඳ නැත්නම් අපි එතරින් එහාට ඉදිරි පරීක්ෂණ කටයුතු වෛද්‍යවරයා වශයෙන් තීරණය කරනවා. එතකොට අපිට දැන් මුත්‍රා සෑදීම වළක්වා ගැනීම වැදගත් නේද දෙමව්පියෝ විදිහට. එතකොට අපි කොහොමද වළක්වා ගන්නෙ? පළවෙනි කාරණේ තමයි පිරිසිදුකම. එතකොට පිරිසිදුකම කියුවහම බබා ඩයපර්ස් දානවා නම් නැත්නම් පැම්පර්ස් දානවා නම් නිතර නිතර ඒක මාරු කරන්න, මුත්‍රා එකතු වෙන්න තියාගන්න එපා. වඩා හොඳයි ගෙදරදි වගේ නම් නැපි එකක් දාලා තියන්න. එතකොට බබා මුත්‍රා පයට ගලහම ඔබට අයින් කරලා පිරිසිදු කරන්න පුළුවන්. එතකොට පිරිසිදු කිරීමේදීත් කුඩා දැහනු දරුවන් සම්බන්ධයෙන් ඔබ වග බලා ගන්න ඕනේ. ඉස් පිරිසිදු කරන්න ඉස්සරහා ඉඳලා පිටිපස්සට පිරිසිදු කිරීම කරන්න. මොකද දැහනු දරුවන්ගේ බුද මාර්ගයේ සහ මුත්‍රා මාර්ගයේ තාසන්නය පිහිටලා තියෙන නිසා බුද මාර්ගයේ තියෙන විස බීජ යෝනි මාර්ගයට යාමේ හැකියාව ඉතාමත් වැඩි. එතකොට ඔබ වතුර දානවා නම් පිස දැමීම කරනවා නම් හැමතිස්සෙම ඉදිරියේ සිට පිටිපස්සට පිස දමන්න වග බලා ගන්න. ඊට අමතරව බබාට නිතර නිතර දියර ආහාර වර්ග දෙන්න. සමහර බබාලා මුත්‍රා කරන්න නැතුව තියාගෙන ඉන්නවා. ඒක නැතුව බබාට දිරිමත් කරන්න මුත්‍රා බඩ සදුච්ච ගමන්ම මුත්‍රා පිට කිරීම කරන්න. තව කාරණයක් තමයි මලබද්ධය. මලබද්ධය කියන්නේ constipation. බබා නිතර කක්ක දාන්න නැතුව ගොඩාක් තද්දට කක්ක දාන බබාලගේ බඩ ඇතුලේ කක්ක එකතු වෙලා ඒක මුත්‍රා බාටේ බ්ලොක් කරන නිසා මුත්‍රා එකතු වීමක් සිදු වෙනවා. ඒකත් මුත්‍රා ආසාදන ඇතිවීමට ප්‍රධාන හේතුවක්. තව තාරණයක් තමයි අපි කියනවා ලේබියල් ඇඩිෂන් සහ ෆයිමෝසිස් කියලා. ඒ කියන්නේ පිටිමි දරුවෙක් නම් මුත්‍රා කරන බටේ පිටිපස්සේ සිදුර ඉතාමත් කුඩා සමහරක් ඉදි කට්ටක් සයිස් වෙනවා. ඒ වගේ වෙලාවට මුත්‍රා එකතු වීම නිසා ආසාදන හැදීමේ හැකියාව ඉතා බහුලයි. ඒකට අවශ්‍ය ප්‍රතිකාර තියෙනවා. ඔබ වෛද්‍යවරයාට ඒ බව පැවසුවොත් ඔහු විසින් අවශ්‍ය බෙහෙත් නියම කරાવી. එතකොට ගැහණු දරුවෙක් නම් යෝනි මාර්ගයේ වැසිලා තියෙන්න පුළුවන්. ඒකටත් අවශ්‍ය ක්‍රීම් එකක් තියෙනවා වෛද්‍යවරයා විසින් ඔබට ඒ ලබා දෙවි. හොඳ පිරිසිදුකම සහ දියර ආහාර වගේ නිසි ආහාර වේලක් මගින් අපිට මුත්‍රා ආසාදන වළක්වා ගත හැකි. වැදගත්ම කාරණේ තමයි මේක ප්‍රතිකාර කළ හැකි තත්ත්වය. ඔබේ දරුවාට මුත්‍රා ආසාදනයේ කාවා කියලා කලබල විය යුතු අවශ්‍ය නැහැ. ප්‍රතිකාර තියෙනවා. නිසි වේලාවට පරක්කු වෙන්නේ නැතුව ප්‍රතිකාරට පරන් අරගෙන අවශ්‍ය කාල පරිච්ඡේදයක දවස් 5ක් නැත්නම් අපි දවස් 7ක් විස බීජ හොන් තියෙනවා දවස් 7ක් දෙන්න ඕනේ ඇන්ටිබයොටික් ප්‍රතිජීවක. ඒ අවශ්‍ය කාලයේදී දුන්නහම ඒක අපිට වකුගඩු හානියක් වෙන්නේ නැතුව වළක්වා ගැනීම හැකියාව තියෙනවා. Leesons today. නිරෝගී දිවියකට වෛද්‍ය උපදේශ.